බ තවත් බැරෑරුම් කාරණාවක් තමයි රටේ පවතෙන සම්පත් විකුණා දැමීමේ කොමන්තවත් මෙ මයිතන්නේ අතීතේසියට මේ දක්වා සිදුවන්නනක් හිදී බැරෑරුම් කාරණ තමයි බොහෝ ලාබ ලැබිය හැකි ආතන විකුණාද මේ ලාබ ැබිය හැකි ආතනටික විකුණා දමන්නේ කුම අරමුණු කරද කියෙන කාරණාව පිළිම අපි විමසා බැලි යුතුයි ඔබ මදකගති මම පැහදුරුේ දේශපාලත්නව දෙසේ විශපාම ගැන කිව්වා ඔවන්ට පිටටොල්ල්ල ගිල්ල සුපිරි ජීවිත කත කරන්න ය දශ පාලත් ද ය න රන්ල්ි න කාරනක් හමේ ේ පැදිී කර. හැබයි එක ඔබ පිගන්න ඔබ නයකට ඔබේ තින වහල්බාව නිස බ කවදත් පිගන්න අවදරදසක ඔබ දාලා ඔවුන් යනම කියකාර ඔබ පිළිගන්නෑ. නමුත් මේරටේ පෞතර සම්පත් එකුණාදමට පසේ අපි කුමක්ද කරන්නේ කියන කාරණාවත් ඔබට හිත නත්තන්. ඔබේ තියන වාහල්භාවය තිවර භාවය. ඔබ හොට තෙරු තේරුම්ගත යතුවෙනවා. සන් ඉල්ලිමක් කරනවා මුලින්ම? ප්‍රශ්න පින නිවරද දකින්න ඇත්ත ප්‍රශ්ාව ොද න තාකල ඔබට ඇත්ත පිල්තුර ලබන්නන්නේ ඔබට සසු පිතුර ලබනට සු ි ඇත ප්‍රශ් ත්න එඒගේ මේ රටේ විුණාදමන ොහෝ සම්පත් විුණාදම ඉව කරට පස්සේ ඒ දේවල් වලින් ඔන් සිදුරන ඔවන්ගේ මූලක අවශ්‍යතාව ගියසුම්ගත වශසිතාව ඉටු කරගන්නවා විරුවට මේ රටේ පවතිච්ච ආධිපත්තිබිඳමින් ඕ දේශපාලන වශයෙන් ස්ථාවර දීම් සි සිදුකරගැනීම තමයි සහ මේ රටේ පවන මේ පාලන බලය තවත් රාජ්‍යන්ට දැනීමට අශ්‍ය කොමන්තරන සිදුකිරින් තවයි මේ හැමදයක්ම සිදුවෙන්නේ කියෙන ර බට පහැදිලබි. ඒ සේ වෙන්නේ කොමදන පිරිබඳ ඔබට හිතන්නට කාලේ නොදැන තනට සමාජය විසින් එක්ත එක් තිරපිටපදර සිදදුකන මාධදී විගටික බලබල හිඩියොත් ොටකාවදත් මේ ප්‍රශ්න විසදුුන්නා හොන්න වෙන්නෙත් නෑ. නෝතනය ලහිලාහියේ සිදුෙන චන්ද ප්‍රචාණ කටයුතු එන්න තීර නිසා මේ වෙත්ති ඔබ දන්න වැඇති මේයි දන්න විදුරි බලමනුලේ සහ ඉට පස්සේ කරනවායක ගුවන්තොටුපල ඉට පස්සේ දැනන ටෙලිකොම් එක. විකිනීමේ නැමතන් බදුදීමේ එමනත්ත පැවරීම මොනහරි කොලියර දීම මොනවාරි ක්‍රියාවලයක්ක් සිද්ධින.ඉේ බැරර්ම රණාව තවයි. මේ රටේ පවතින එවැනිැ මේ රටේ ආධිපත්ය තුළ පැවති යුතු දේවල් මෙ පිටට සමාගම් වල දුන්නට පස්සේ සිදවෙන්නේ. ඇතරම රට මිනිස්සුන්ගේ තියෙන මූලිකයිතිවාසක කඩිීම උදාහරණ කලෙකුවොත්. ස්බක් එක හරරි YouTube එක හරන් Gීමල්ල හරි නතම් මට පින් කෝඩ්ඩකර ඕනම දෙයක් ඕන්ටක්ෂණකව තබාගන්න හැකියාවත් ලබෙනවා. ඒ සේ අරගෙන ඒ හරහා එම පුද්ගලයම් පාලනය කිීමේ හැකියාවගුත්තින. එම පාලනය කිරීම තුලින් තමාජයට දෙන්නතිය නිස පනිවිට නොදීම පටිට ඕුෂ නිර්මාණ කරනව විසේෂම් දශ පාල ැපේන් එකක්. ඒ ේ සිදුවන නිසාම මේ දෙවට විරුද්ධව කටතුකාරණක් කරන්නට අවශ්‍ය වඋනත්. මේ ොදන්න නිසා කවරුත් මේකට අත ගහන්න ෑ සදන බලගන මොකද වෙන්න ක රේ අපිට මෙම හට න්න බලස අපි හටනවන. මේ බෙද්දිත් රටේ මහිතන නොරේලිය බොරලන්ද ඔහිය හොන් පලේස් ඉදල්ගස්සින්න මේ ප්‍රදේශ දැනට රාජ්‍ය මැදිහත්වීම මහත විධ රාජ්‍යන්ගේ විවිධ ආයර්තනවලට අපි ගැන දීලාතිීම කොහොම දුන්නදක ලි දන්න. ඒවාගේ මේක රහස්සීම තොරතුරා මේ බෙද්දී මේ රටේ සමහර දේවල් මට කියන්න බෑ කිවොත් මාව මේ ගාතනය කරයි යුද්ධයක් පවදන රට විකුුණ දී යුද්ධයක් තිය ට විකුුණන්න ඒ දේල් කොහොමොද වික්කේ එ මොන්න අනපනතිින්ද වික්්‍යේ ඒව පිළිබඳ උත්තර දෙන්න දවසක් එන උත්තර ගන්න දවසක් එනවා. එනිසා තමමා මොක්වේ ජනතාවනි ඔබ නිහඩ වෙන්න නම් එපා. ඔබ අරගල කරන්න එපා ඔබේ අර කල තින්නේ චන්දය ඔබේ සටන ඔබ ඔබ දිනන්නේ ඔබ චන්දය තුරින් ඔබ චන්ද දෙන්න එපා මේ වර ඒවිායි එකකුටත්. ඔප දෙන්නපා අලුත් මිනිහෙක් අපි හදමු. අලුත් මිනියා මේ රටේ ස්වැරි බහවැටකරු කරන සංස්කෘතියටකරු කරන ආගමටකරුන් කරන රටේ පැවත්මටකරු කරන රටේ සංස්කෘතිය ගොඩනගන මේ භාෂාව ගොඩනගන ජාතිකත්වය ගොඩ නගන ලෝකේ ඉදි දනොනොමන මිනිහෙක් අපි මේ ටේ රාජ්‍යනායක බට පත් කළ ුතුමයි නොයසේ නම් ප්‍රජාතන්තවාදත් සමාජජත් කියන රජනි විසින්හදා නිර්මාණ කරමින්. ඒ රට ල පත්වාන්ගේ කාල කන්න දේශපාලත්් යොම නවත ජාග්‍රහනකට එමත්තන් රටවල්ල ේ දවිල්තට පල්ල කියී පයත්ති වන. එ පල්ල කනම ැන උන් ගල හ ලන්න ඔන්න ටවල් ඒරටල් ගල ඉක්ගනගෙන රටවල් වල දේවල් හොඳයි කිය මරවායඇවිල්ල. හො ල් රටවල්ල පැවිදිච්ච හොඳ කියරද. කවරුන් හෝ කියන මනන් අපි නැති තැනප පට චෝදනා නොකොට එන්න විවරධ සංවාදයක. ඕනම කනෙක්කම සංහදක ැබයි ේශ්‍රයේ ප්‍රවීනිියෝල්, සේෂ්‍රය අධ්‍යාපන වේදීන් ඉහළ මුදවිය මම අනිවාරෙන් අරැෙනයි. ො ම කියනද ඕවන් සහතරදදි කාටවත් උපත්තන එනි මටක තියාගන්න අදටත්. ජාතිය ලවයක විසින් මෙරට ආදි පත්තිර ඇගිලිකසමින් අපි අතකොළු බවට පත් කරමින් අපේ රට විනාස් කිරීමේ කොන්තර සිදන. මේරටේ පවතින සම්පත් එකන එක එකනක විගුණා දැමීම කොමන්ත්‍රනය සිදු කරන්නේ ඔබ වහල් කිරීමට කියන කාරන ඔබ සේවකයන් බව පත්කිරීම කියෙන කාර ඔබ යටත්කිරීම කියන කාරණ ඔබ තේරුම් නොගන්න එකක ඔබේ තියෙන වහල් බව තිවරතාව කිය කාරනාවන් නැවතත් ඔබට ප්‍රකාශක මතකතියාගන්න. මේරටේ කොයි දේශපාලත්්‍යා කොයියාආකාර අනුවත් අපිතමයි ේරට ේරගන්න, අපි තමයි ේයටට ගොඩන්නගන්න ක කියලා ඔය එක කුටුවත් මේරට ඇත් ප්‍රශ්න ේරුන් අරගෙන ඇත්ත ප්‍රශ්ටිෂ ක් න්නබ. ම අභියෝ කරන ඊළඟ ජනපතිවරණේදී. මම අභියෝගයක් කරනවා ඊළඟ ජනපතිවරණේද. මේක අභියෝගයක් සමස්්‍ය දේශපාලඥොන්ට පුළුවන්නන්. තමන්ගේ දේශපාලත්ඥා ඔය නිකං හිපාටෝ ෆෝනකං මේ යබගෙන් ෆෙස්බුකින් විරෝරෝනම මකතාගන්නේ. බලගි දේශපාලය නායකයන් පුළුවන්නන් විවෘත සංවාධකර කැඳවන්න මේ රට ඔවුන්ට ගොඩනගන්නට බැහැකින කාරණාව මං ඔවුන්ගේ කටින්ම ගන්නවා. අඩුම තරමේ ඔවුන් රටේ නීතියවත් මෙරේ දශ දේශපාල්ඥයවත්. මේසා දේරට දශපල ක්‍රමේවත් ඔවන් පැවතැනන්නේෙ කොහෙද කියන කාරනවත් ඕන් න න්‍යාදරම කුබක්ද කියන කාරනාවත් ඔවුන්ට කිසිවක් කරගන්න බෑක කියෙන කාරත් ඔවුන්දන්න නෑ. එනිසා ඔවන් ැමවෙලේම තවත් ඕ ්‍යෑ පත්‍ර ක්‍රියත්මකන පබයෝ ඉත්තව විතරයි කියන කාරනාව. මං ඔවන්ගේ කටින්ම ඔප්පු කරනවා පුළුවන්න නෑ අපි හෙමනෑ කියලා කියීමමිනිසුයින්න ොනම්. එමත් ත ලෝබීතද උධාරණය පුළුවන්න. තමන්ගේ වත්කම් බැරකම් හෙළකරන් मेරටයි දේශ පලාලනෝ පුළුවන්ද අපි කරන්න ඕන වෙලා. උදාහරණයක් ම බට කියන්න. යම්කිසි දවස මෙරට ප්‍රසිද්ධ මාධ්‍යයේ මාධ්‍යකතිනවා අකුෘතුනේ වැඩසරනම්. හැරද අපේ මෙහෙම කරනු සයන්න තියෙනවා. අවසාන අයන්න තී. මැදේ කුරත්තිය ම මුකද කර කියන්න. මේ වැඩසනනදී යම්කිසි ක්ඩායම යම්කිසි කන්නහමන්. ඔවුන්ගේ න්‍යයපත්වයක් ඉදිරිපත් කරනවා වත්කම් සියල්ල හෙළි කරන්න ඕනේ වත්කම් විගණය කරන අවස්ථාව දෙන්න අප ඔබ උද ඕනම පක්ෂට පුදව කරන ක කියර කකාන්න. ඒ ඒකට කවුරුත් එකඟ වෙන්න. ඇයි එක නොවෙන්න්න එක නොවන්න මුන්ට වෙනවෙන නි්‍යාපත්න තියන්නේෙසා මුන්ට වෙනක්තු ගනඳරු තියන් නිෙසා. මම දේශපාලන පක්ෂක් නිර්මාණය කරනවා දේශපාල නෝ පාලිමිතු රැගෙනනවා සහ අලු ්‍රජක් අන්නන්වාකර තේමන්න වීඩියතු පට තුනක් ඔබට නිකුත් කර මේද. එමගණ්ඩාමේ ඒ සහෝදොරව්. එම යෝජනා පිටක් ඉදිරිපත් කලා තිබුණ. පෝම සතුටී කියන්න මට කිවටවාස ම කිව්වදේ ඇහුවත් ඔබටත් හිනාය. එමංකවා. එන්න කියන්න මං පෙරලි පෙල්ලි අසංගන්නවා කියෙන. අපි ගාව න්‍යයපත්තු තියෙන්නේ අපේ න්‍යයපත්වය විතරයි. මේක සිංහල බෞද්ධරටක් හදනවමයිපුල වන් කෙනෙක් නවත්න්න. අපි බයනය කාටවත් බයමිනි සොතමයි අපිට බලින්. අපි කියන්නේ හොඳනං ඕන කරනු චන්ද දෙන්න. හොඳනං ඕන කෙන දිරවන්න. හොඳයිඉන්නම් බලාපොත්තුත් තියාගට හැකිනම්. ඔවුන් අතේ වැරද නැත්තන් වර්මානවදනන්. ගත රද නැ කියෙල අපේ ඔුන් ය ්‍රහණක ැබයි අතෙත් වැරදිනං වර්තමානත් පවැරදින අනාගතෙත් වරදිනවා කියෙන කාරවත් හිතේතියාගෙන ඒ හැමදේම නිර්මාණයකරව විාතිය කමන්ත්‍රනයමනත්ත අධරජ්‍ය කුමත්‍රනයට නම් ඔබ තාමත් කඩයන්නන්නේ චන්දගතනයත ප්‍රජාතන්තවාද පක්ෂකට නම් එමනත ට තින. ය පක්ෂ දේශපාන නං ඔබ කතර ගන්නේ. ඒ ඔය කියර පක්ෂ දේශපානක සමාජවාදයට නම් ඔබ කතර ගන්නේ ඒදී ඔබ පරාදයනවා නියතයි. මොකද අධරාජ්‍යයේ කුමන්ත්‍රණය. අපි හැමදාම වහළුන් ලෙසපක්තුවාගෙන පමණ එන්සා මෙවර මුස්ලිම්වරුණ සිංහලේනිී බෞද්ධයනිී ද්‍රවිඩයනි එකතු වෙන්න එක්්‍රොක් වෙන්න බලා දෙපයි නැගිටගත යුතුයි. ඒ නැගිට යුතු වන්නේ හුදෙක්ම ඔබේ සංස්කෘතිය ඔබේ භාෂාව ඔබේ බෙදීම වලක්වා ඔබ ඔබ විසින් අති කරලා. ලෝකේ ඉදිරියේ දන්නනමු ජාතියක් කශෙන් ශ්‍රීලාංක ජාතියක් කශෙන් ජාතිවාදේ ආගම්වාදේ බෙදුම්වාදේ ත්‍රස්සවාදය නැති රටක් හෙටක් පෙනුවෙන් අනාගල් දරුපරපුරේ සුරකෙතා වෙනුවෙන් ඔබ පෙළගැයිසියුතුයි හැයි ඔබ යාම්කිසි ආකාර ඔබ චන්දය පාවිච්චි කරනවනං ඔය කියර දෙසී විසිපා එකකුට හරි බලා තරන් දේශත් රෝහියෝ මේ ලෝක නොමැති බවත් බලට දවසක උඹලගේ නලේ කෙටන බවත් අමතක නොකර ජීවත්තී සිටියයුතුයි. එසා අනාගතයේ ගොඩනගන්නේ ප්‍රජාතන්තවාදරටක්වත් සමාජවාදරටක්වත් ශර්යා නීතිය ඇතිරටක්කත් වෙනත් නීතියක් එතරටක්වත් නොව සිංහල බෞද්ධ රාජක්.ඒ සිංහල බෞද්ධ රාජ්‍යිතුළ ද්‍රවිඩ මිනිසුන් අපේ ළඟ සහෝදරයන් ලෙසම මුස්ලිම් දරුවන් අපේ ළඟ සහෝදරැල්ලෙ සම ජීවත්වෙන නව යුගයක් හැටක් අප ආරම්භ කන්නවා. ඒ උදෙසා මේ රටේ පවතින සියල්ු සම්පත් අපි රැක යුතුයි ඒවගේ විකුණාතමා ඇති සම්පත් නැවතවතාවක් හොනිින් හෝනාරකින්. හොනිින් හෝනාරකින් නැවතවතාවක් ගන්නවා. එදාට ඒවල්ට උදව් කරපු දේශපාල්ඥන් ඒකට වග කියාවේ ඒවලට අපි වග කියන්නේ. අපි රටවල්ලට බයත් නෑ අපි රටවල නාය පත්ට යටතුත්නෑ. අපි මේරටඒ ඉපදිලා මේරටයි මේදිලා මේරට වනි වැඩ කරලා. මේ රටවනිින් පපූජා කරන මිනිස්සු එනිසා අපි අපි වෙනුවෙන් සටන් කළ යුතුයි දැංවත්